ගෞරවනීය මහා රහතන් වහන්සේ, මේ ධර්මදීග ප්‍රශ්නයක්. මහා රහතන් වහන්සේ, මේ මගේ යන විට සංසාර ණය ගනුදෙනු වලින් ඉවත් වීමට අදාළ කරුණු සතර කරන විට සමහර වේලාවල් වලට මාහට ෂණික සිතුවිල්ල විදිහට යම් යම් පුද්ගලයන් කෙරෙහි නරක වචනෙන් බැනීමක් විදිහට නරක වචනයක් සිතට මතුවී ෂණිකව ඒ සිතුවිල්ල මොහොතකින් ඉවත්වනවා. විශේෂයෙන්ම ඒ වෙලාවට මට කිසිම කෙනෙක් ගැන තරහ සිතක් නැහැ. නමුත් යම් වචනයක් ලෙසින් එය සිතට ඇවිත් යනවා. විශේෂයෙන්ම ඒ පුද්ගලයන් පරම නිබ්බාන සුවෙන් සුවපත් වේවායි සිතීමට පටන් ගන්නා මොහොතෙම ඒ වෙලාවල් වලට මට එවන් සිතුවිල්ලක් ආභව දැනුණු මොහොතකම මං ඒ පුද්ගලයාගෙන් සමාව අයදිනවා, කමා කරගන්නවා. අරියදුන් වහන්සේ, මේ විඥානයේ වංචික සිතුවිල්ලක්ද නැත්නම් වෙන බාහිර බලවේගයක බලපෑමක් නිසා මේ සිදුවේද? මේ මඟ යෑම වැළැක්වීම සඳහා මේ තුලින් මට යම් පාපයක් උරුම වේද? යම් හේකින් ත්‍රිවිධ රත්නයේ කෙරෙහිත් මේ අයුරින්ම සිතුවිල්ලක් ඇති වූහොත් එයි මට ආරූපවාදයක් උරුම වේද? මට මේෙන් නිදහස් වෙන්නේ කෙසේද? දැන් ඇත්ත වශයෙන්ම අර යම්කිසි දෙයක් තමන්ට අතීතයේ නොගැලපෙන, නොපෑහෙන, හිතට අල්ලන්නේ නැති දෙයක් නිච්ච වුණාම, සුඛ වුණාම, අත්ත වුණාම මේ ආතර කමඨාන් කරනකොට, එහෙම නැත්නම් මෙත්තානුසතිය වඩනකොටත් අර තරහා නිච්ච වෙලා සුඛ වෙලා අත්ත වූ දේ විඥානයේ විසින් හිතට වහල් වෙච්ච, ඇඟීමට වහල් වෙච්ච නිසා විඥානයේ වංචක ධර්මයක් ඉදිරිපත් කරන්න කල්පනා කරනවා. මොකද විඥානය දන්නවා බැරි වෙලාවත් මේක අර අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං වඩලා නිච්ච සුඛාර්ථ කපා දැම්මොත්, උදුර දැම්මොත්, මරා දැම්මොත් විඥානයට ආහාර නැති වෙනවා. ඒක නිසා ඒ විඥානයේ ඒ වගේ ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා තමන් නොදැනුවත්වම. තමන්ගේ හිතේමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා හරියට නිවැරදිව මේක තේරුම් අරගෙන ඒකනේ මේ සතර කමඨහන් කරනකොට බොහොම අර අරඤ්‍යගතෝ, ආ රුකමූලගතෝ, ආ සුඤ්ඤාගාරගතෝ, ආ නිසිද්ධි පල්ලංකං ආභුජිත්වා උජුංගාය පටිදාය පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කියන මේක කිව්වේ මෙන්න මේක හොඳට තේරුම් අරගන්න. මේක තේරුම් නොගත්තොත් අර තිබුණ මුල් වැහැගත්ත නිච්ච වූ, සුඛ වූ, අත්ථ වූ අර්ථරහ නැවත නැවත යලි යලි විඥාණය මතු කරල දෙන්න උත්සාහයක් ගන්නවා. ඒක තමයි ඔය කියපු ප්‍රශ්නේ. ඔය ප්‍රශ්නේ මේ අහලා තියෙන දෙකට උත්තරේ. එහෙම වෙනම එක මුල් බෑගෙන තියෙන බොහෝ පුතා කියන පුද්ගලයන්ගේ හිතේ මේ වගේ දේවල් මුල් බෑගෙන තියෙනවා. නැවත නැවත ගිගුම් දෙදී තමන්ගේ හිත ඇතුළෙම ඕවා මතු වෙනවා. අවසර රීතුන් වහන්සේ.